මේ ජනාධිපතිනි තමයි අපේරටේ ඡන්දවල වැඩිම බාධාව තිබිච්ච ඡන්දය. කැලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ. ඊට කලින් කවදාකවත් ඡන්දවලට බාධා තිබුණේ නැහැ. ඡන්දවලට ජනතාව කැමති නැතුව තියෙද්දිත් පාලකයෝ මාර ආසයි ඡන්දවලට. මේසර ජනතාව බලන් ඉන්න ඡන්දේ නිකන් පාලකයෝ ඡන්දෙට බවලා තියෙනවා. මොකද මෙතිවන කොමිසම පිළිබඳව සමාජය තුළ කිසියම් දෙගිඩියාවක් තියෙනවා. ඉතින් කොමිසමට ඒක දැනෙන්න ඕන. කොමිසමට පුළුවන් තවත් ලියලා ඉවර කර දාන්න ඉක්මනින් දිනේ කියලා. සජිත් ප්‍රේමදාස මහත්තුමා විධිමත් වූ සමීක්ෂණ අනුවත් රටේ සාමාන්‍ය දේශපාලන ප්‍රවණතාවයන් අනුවත් මේ මෙතිවන ව්‍යාපාරය ඉදිරියින් ගින්. රණ වික්‍රමසිංහ මහත්මයා දන්නවා එතුමාට මේ ජනාධිපති වරණය ජයග්‍රහණය කරන්න බැහැ කියලා. මේ වෙලාවේ ඡන්දයක් තිබුණා සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරියේ. දැන් මේකමයි ඇත්ත නේ නමුත් යාගේ ඉන්න කක්ටි හොඳ නැහැ. මේවට බරයි ආ මේවට බරයි. දූෂිතියෝ සල්ලි හොරකම් කරපු මිනිස්සු ඉස්සේ කෙනෙකුට ඡන්ද දෙන්නේ නැහැ. අපිට පරන්තන් වල රසායන කර්මාන්තශාලාවක් තිබුණා. අපි ආරම්භයක් ලෙස පරන්තන් වල රසායන කර්මාන්තශාලාවේ සල්පියුරික් අම්ලයේ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා. මොන සල්පියුරික් අම්ලයේ අවශ්‍යයි මේ සියලු කර්මාන්තයන්ට. එතනින් අප පටන් ගන්නවා. ඒතර එතන කර්මාන්ත හැදෙනවා. ඒකට අවශ්‍ය වෙනවා කාර්මික ශිල්පීන් අවශ්‍ය වෙනවා. ලිපිකරුවන් අවශ්‍ය වෙනවා. කලමනාකරුවන් අවශ්‍ය වෙනවා. ගබඩා භාරකරුවන් අවශ්‍ය වෙනවා. එතනින් රස හැදෙන්නේ. වෙන කොහෙද රස හදන්නේ? ඒ නිසා අපි යන්න අන්න එතෙන්ට අපි සැලසුම සකස් කරලා තිබෙනවා. පක්ෂයක් විතර අපි දැඩි විස්තාවරයේ ඉන්නවා. මැතිවරණ කල්දාන අපිට තියන්නේ නැහැ. ජනාධිපති වෙන තියන්නවා. අපි මේ රටට ගැලපෙන දේශීය සම්පත් වගේ මේ රටේ ඒකීයත්වය රකින්න පුළුවන් නායකයෙක් අපි දානවා. දැන් මේ අදාවෙත් යහපාලන ආණ්ඩුවේ අර අනුරකුමාර මහත්තයාගේ ෆයිල් 400න් රණ වික්‍රමසිංහ මහත්තයා ෂෝට්ලිස්ට් කරපු ෆයිල් 40න් එකක් නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන පක්ෂය අනිවාර්යෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. ඔය උත්සවේ කවද විතර තියේවිද? සුගත දාසකේද ලොකු ජයටම ගන්නවද ඒක? ඉතාම ජයට ගන්නවා. එක්තරා ආඩම්බරයකින් කියන්නේ අපේ අපේක්ෂකයා ඉදිරිපත් කරන වෙලාවට ජනතාව ගෙනල්ලා ඒක උත්කර්ෂවත් අන්දමින් සමරන්න පුළුවන් තත්වයක අපි ඉන්නවා. ජයග්‍රහණය කරගෙන යන වැඩපිළිවෙල දැන් අපේ අතේ. කවුද අපේක්ෂක? ඒක විලාවට කියන්නේ. දැම්ම කියන්නේ. අපේක්ෂකයා දැම්ම අපිට තේරෙයි කොච්චර බලගතු එක්කෙනද අපි දා. ඒකේ පොහොට්ටුවේ අපේක්ෂකෙ දෙන්නේ. පොහොට්ටුවම තමයි ඉතින් පොහොට්ටුවෙන් උදව් කරන්නේ පොහොට්ටුවටනේ. ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න පුතුමලගේ දවසක් තියෙනවද? තාම නැහැ මේක. එයා අපිත් එක්ක ලෑස්ති නම් යන්න අපි සහයෝගය දෙනවා සම්පූර්ණයෙන්. පුතුමලගේ කොන්දේසි මොකක්ද මේ සම්බන්ධයෙන්? කොන්දේසි වලට කියන්න බෑනේ. දැන් කැබිනට් මණ්ඩලය තීරණය කළා තියෙනවා මේ 83 ආ වගන්තිය සංශෝධනය කිරීම සඳහා පනතක් සකස් කරලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. 3-2 බහුතරයක් ලබා ගන්න ඕන. ඉන් පසුව ජනමත විචාරණයක් පවත්වන්න ඕනේ. දෙකම අවශ්‍යයි. ඒ ජනමත විචාරණය පවත්වන්න ඕනේ දින 30ක කාලය තුල. ජනමත විචාරණය මේ අවුරුද්දේ සෙප්තැම්බර් 22 වෙනකොට පැවැත්වීමට සිදු වෙනවා. අනෙක් ක්‍රියාදාමය තමයි ජනාධිපතිවරණය සෙප්තැම්බර් මාසයේ අවසාන සතියේ එහෙම නැත්නම් ඔක්තෝබර් මාසයේ පළවෙනි සතිය දෙකක කාලයක් තුළ මේ මැතිවරණ දෙකම පැවැත්වීමට සිදු වෙනවා. මේකේ එකම අරමුණ ජනතා මනසේ ලොකු අවුලක් ඇති කිරීම. ඒ සඳහා වියදම් කිරීමට සිදුවනවා රුපියල් මිලියන 1000කට වැඩි. ඒතර 3-2 බහුතරයක් පාර්ලිමේන්තුවේ ලබා නොදුන්නොත් මේ වැඩපිළිවෙල එක අඟලක්ක ඉදිරියට ගෙන යාමට පුළුවන් කමන්නේ ලප්තන ලොප් වෙනවා. ඒතර මේ සඳහා විපක්ෂයේ සියලුම පක්ෂ හා කණ්ඩායම් සමග සාකච්ඡා කරලා සම්මුතියකට එළමෙන්න බලාපොරොත්තු වෙනවා. රජයට මේ 3-2 ලබා නොදීමට අපේ විශ්වාසය සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් පැහැදිලිව ඉදිරියෙන් ඉන්න ඔක්කොම සමීක්ෂණවලින් ඒක පැහැදිලිව පේනවා. ඉතින් ඒ නිසා තමයි මේක තියන්න බය.